ශ්‍රීලංකා සිම්බාබ්වේ දෙවන T20 තරගය ඊයේ දින ඇරඹුණේ විශාල ප්‍රේක්ෂකින් ප්‍රමාණයක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එක්රුක් වූ පසුබිමකයි. ඉතින් කාසිය වාසිය හිමිකරගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා තීරණය කළේ පළමුව පන්දු යැවීමට. එම තීරණයට දෙවන පන්දුවාරයේ සිට සාධාරණයක් පිටු කිරීමට මුසරබානි ලූප් ජෝති මැසගස්ඩා තම පළමු පන්දුවාරයේදී පැතුම් නිස්සංක කුසල් ජනිත් පෙරේරා කුසල් මෙන්ඩිස් සසදීර සමර වික්‍රම ක්‍රීඩාගාරය වෙත හරවා යැමීමට සමත් වුණේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් නිහඬ කරමින් පන්දුවාර 4කදී කඩලු 4ක් ලකුණු 27කට අහිමි වුණේ ශ්‍රී ලංකා සියලු බරපතල සුන් කරවීමේ කඩේමට සිකන්දර් රාසා ලංවීමට උවත් ඇන්ජලෝ මැතිව්ස් සමගෙක් වූ චරිත් අසලංක සෙමින් ලකුණු රැස් කරමින් පන්දුවාර 14ක් යනතෙක් එම සම්බන්ධතාව සෙමින් ස්ථාවර කරගනිමින් 15වන පන්දුවාරයේ සිට අත දිගහැර පහර පිට පහර එල්ල කරමින් වාර්තාගත ලකුණු 118 ගණක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුණේ ප්‍රේක්ෂක ඔල්වර්සන් මැදයි. පන්දුවාර 20 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 173ක් රැස් කිරීමට සමත් වුණා. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 51කදී 4 පාර 6ක් හා 6 පාර 2ක් සමග නොදුවි ලකුණු 66ක් රැස් කිරීමට සමත් වුණා. ඉතා වේගවත් ඉනිමැදියත් කළ චරිත් අසලංක පන්දු 39කදී 4 පාර 5ක් හා 6 පාර 3ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක්. ඉන් අනතුරුව ජයග්‍රහී ලකුණු 174ක ඉලක්කයක් වෙත පිවිසීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිටිකරුවන් දෙපළ පළමු කඩුල වෙනුවෙන් එක් කළ සම්බන්ධතාව ලකුණු 22කට සීමා කිරීමට දිල්ෂාන් මදුසංක සමත් වුණේ තරගයේ 4වන ඕවරය තුලයි. ඉන් අනතුරුව කේරෙන් එර්වින් සමග එක් වූ බිරයන් බෙනට් දෙවන කඩුල වෙනුවෙන් ඉතා හොඳ ලකුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිම්බාබ්වේ ලකුණු පුරව ඉහළට ගෙන යමින් සිටියදී දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවකට සදීර සමර වික්‍රමගේ ඉතා විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ සිම්බාබ්වේ දෙවන කඩුල්ල හිමි කර ගැනීමට සමත් වුණා. ලකුණු 74ක එම සම්බන්ධතාව නිමවීමත් සමග මහේස් තීක්ෂණ 3වන 4වන කඩුලු බිඳ හෙරමින් සිම්බාබ්වේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩපණ කිරීමට සමත් වුණා. ඉතා වේගවත් ඉනිමැදියත් කරමින් සිටි එර්වින් ලකුණු 70කට දවාලීමට වනිදු හසරංග සමත් වීමත් සමග සිම්බාබ්වේ ලකුණු ලබා ගැනීමේ වේගය තවත් අඩපණ කරවමින් දෙපිළෙන් රම දෝරණී උතරගේ වැඩි වාසිය ශ්‍රී ලංකා පිළ දෙසට හරවා ගැනීමට වනිදු සමත් වීමත් සමග සිම්බාබ්වේ ලකුණු පුරව දැක්වුණේ පන්දුවාර 17කදී ලකුණු 137කට කඩලු 5ක් ලෙසයි. නැවත ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර සිම්බාබ්වේ නිමේ 6වන කඩුල දවාලීමට සමත් වීමත් සමග පිටියට පිවිසි ජෝන් වේ සමග කලයි මැඩන් ඩේ තරගයේ ජයග්‍රහණය කරගෙන යාමට දැඩි උත්සාහයක නිරත වෙමින් විශාල පාරවල් කරා යමින් ක්‍රීඩා කිරීමට සමත් වුණා. අවසන් පන්දුවාරයට ලකුණු 20ක ඉලක්කයක් අත්‍යතිව සිටි සිම්බාබ්වේ ලකුණු පුරව අවසන් පන්දුවාරයේදී අත් කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ පළමු පන්දු 3ට 6 පාර 2ක් හා 4 පාරක් සමග ලකුණු 15ක් රැස් කිරීමේ ජෝන් වේ තරගයේ ජයමාවතට ගෙන ආවේ ප්‍රේක්ෂක හදගැස්ම වේගවත් කරමින් තරගයේ 19වන පන්දුවාරයේ 5වන පන්දුවට යොදා 6 පාරක් එල්ල කරමින් ජෝක් වේ සිම්බාබ්වේ ජය වාර්තා කළේ නොසිතු ජයග්‍රහණයක් තම්පිලට ලබා දෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු T20 ජය වාර්තා කළ සිම්බාබ්වේ කණ්ඩායම තරඟ 3කින් සමන්විත T20 තරඟ මාලාව සම කිරීමත් සමග අවසන් තරඟයේ තවත් උණුසුම් මුහුණුවක් ගනු ඇති. ඉතින් ක්‍රිකට් ලෝකයේ අලුත්ම නිවැරදි නවතම තරඟ තොරතුරු සමග අපි නැවත හමුවෙමු. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් නොකළ ඔයාලා හැමෝටම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන කරුණක් මතක් කරමින් අපි සමුගන්නවා. නැවත හමුවෙමු. මම චමී.